හරි ඔයාලා බොස් එක්ස් රූඩ් එකේ මේ දාලා තිබ්බ ටිකත් කරලා තිබ්බ හොඳයි මේ ඒක හොඳට තේරෙන්න ඇති කියලා හිතෙනවා අද ඒතකොට කට් එක්ස් රූඩ් එකේ කියන්නේ බොස් එක මැටීරියල් ඇඩ් කරන හැටිනේ ඊට පස්සේ අපිට ඕන නැති කෑලි අයින් කරලා දැන් හෝල් එකක් වගේ කපා ගන්න ඕනේ නොත් කරන හැටි මේ ඒතකොට ඒක ඉක්මනට කරන්න පුළුවන් අද ඉදා මේ අර ටිකම තමයි තියෙන්නේ කට් වෙනවා විතරයි වෙනස කර තියෙන්නේ අරකේ මැටීරියල් ඇඩ් වෙනවා ඒ විදිහට මේකේ තියෙන එක කැපිගෙන යනවා එතකොට ඒක අද ඉක්මනට කරන්න පුළුවන් ඊට පස්සේ රිවෝල් රිවෝල් බොස් බේස් එකයි රිවෝල් කට් එකයි කරනවා හරිද ඒ දෙක කරාම මේ සාමාන්‍යයෙන් ඔබ්ජෙක්ට් එක ඇඳගන්න පුළුවන් ඔයාලට ගොඩක් ඔබ්ජෙක්ට් හරිද හරි අපි සෙලංගෝ එක්ස්ට්‍රූඩ් කට් එකට හරිද පුරුදු විදිහටම කරන්න මොකද්ද ෆ්‍රන්ට් ප්ලේන් එක තෝරගත්තා ස්කෙච් ඔන් කරගත්තා දැන් ඉතින් අපිට මේ කට් කරන්න මොකුත් ඔබ්ජෙක්ට් එකක් නැහැ අපි හිතන්න බොක්ස් එකක් තියෙනවා කියලා සෙන්ටර් රෙක්ටැන්ගල් දැන් මම මන්දල වශයෙන් නේද ගන්නවා ඩිමෙන්ෂන් දාන්නේ හරිද ෆීචර්ස් හිය එක්ස්ට්‍රූඩඩ් බොස් බේස් හරිද මෙයාර ගිය සතිය කරපු ටිකමයි මෙතනින් අපිට එක්ස්ට්‍රූඩ් වෙන්න ඕනේ කීයක්ද කියලා හොඳිනවා ඊට පස්සේ හරි ලකුණු ඉව්වා ඊට පස්සේ දැන් හිතන්න අපිට මේකේ සිදුරක් විද ගන්න ඕනේ හරිද මේකේ හරි මැදින් කියලා හිතන්න ඕනේ හරි මැදින් සිදුරක් විද ගන්න ඕනේ එතකොට මම මේ බේස් එක සිලෙක්ට් කරලා ස්කෙච් ඔන් කරන් ඉන්න බේස් එකනම් ඒ කියන්නේ සිදුර හැඩේ ඇඳ ගන්නද ඒක ස්කෙච් ඔන් කරගෙන මෙතන normal button එකකින් හරි නැත්තම් මෙතන මෙතනින් හරි normal කරගන්නවා හරිද ඊට පස්සේ මේකේ හරි මැද දැන් මෙතනනේ මම වටේටනේ ගත්තේ නැත්තම් ඔයාලා හරි මැද දාන්න නැත්තම් මෙහෙම අර මෙතන සෙන්ටර් ලයින් එක අරගෙන හරිද සෙන්ටර් ලයින් අරගෙන මේ ජස් පොඩ්ඩක් මේ යා කරගෙන සෙන්ටර් එක හොයාගන්න පුළුවන් හරිද එතකොට මේ සෙන්ටර් ලයින් එහෙම මේ යූස් කරන්න ඒ වගේ ඔයාලට මැන ගන්න ඕන වෙන වැඩ වලට දැන් ඉතින් මගේ අර ඔරිජින් එක මේ වටේනේ මං ඇන්දේ කොටුව ඒකින්ද මට එහෙම ඇඳ ගන්න ඕනේ නැහැ මෙතන ඔරිජින් එක හරි මැද හරි සර්කල් ටූල් එක ගත්තා නිකන් සර්කල් එක ගන්නවා මං හරිද ඩිමෙන්ෂන් දාන්නේ නැහැ දැනට ටූල් එක මෙයා කරන්න ඕනේ එතකොට ඔන්න අර මේ සෙන්ටර් ලයින් මං කියවන ස්කෙච් එකට අදාළයි කියන්නේ ස්කෙච් එකට අදාළයි මේ අර කට් වෙන්න එහෙම අර මේවට අදාළ නැහැ නේද එතකොට මේ සර්කල් එක විතරයි මෙතන තියෙන්නේ කට් වෙන්න ඊට පස්සේ අපි ෆීචර් වලට ගිහලා කට් එක්ස් රූට් කියන ටූල් එක ගමු හරි දැන් මෙතනනේ බොස් එක්ස් රූට් එක තියෙන්නේ එතකොට මේ රිවෝල් බොස් බේස් එහෙම ඔයාලට පේනවා දැන් මෙන්න මෙතන තියෙනවා කට් එක්ස් රූට් එක හරිද පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න හරි කට් එක්ස් රූට් මෙතන මෙතන ටූල් එක ඒක ගන්නවා එතකොට ඔයාලට අර මේ බොස් එක්ස් රූට් එකේ වගේම පෙන්නනවා කට් වෙන්න ඕනේ පාත් එක මේ ඒ කියන්නේ කට් වෙලා එයා කොච්චරක් දැන් මේ තියෙන විදිහට මේ හිල මේ පැත්තට එනකම්ම හැරෙනවා හරිද එතකොට ඒ විදිහට එයා පෙන්නනවා කොච්චරක් කට් වෙන්න ඕනේද කියලා එතකොට ඕකෙත් එදා වගේම තියෙනවා from ඒ කියන්නේ කොතන ඉඳන් දැන් අපි කොතන ඉඳන්ද කට් වෙන්න පටන් ගන්න ඕනේ direction එක තියෙන තැනින් පෙන්වන්නේ path එකයි කට් වල ඉවර වෙන්න ඕන තැන හරිද අපි from එකට යන්කෝ from එකේ මෙතන sketch plane එතකොට ගිය සතිය වගේම කට් කට් වෙන්න පටන් ගන්න sketch plane එකේ ඉඳන් මේ හරිද මම මේ object එක ටිකක් වෙනස් කරගන්නම්කෝ හරිද මම මේ වගේ object එකක් අඳිනවා extruded box කරනවා මම මේක දැන් කට් කරන්න නැතුව material add කරනවා ඊට පස්සේ මට ඕනේ මේ දෙකම හරහා යන්න සිදුරක් විදින්න හරිද එතකොට මම කරන්නේ මම අර කලින් එකමයි sketch on කරා normal කරගත්තා circle tool එක ගත්තා මෙහෙම සිදුර හැඩය ඇඳගත්තා හරිද ඔයාලට dimension දාන්න ඕන ඔයාලට දැන්
විෂ්කම්බේ එහෙම දන්නවා නම් මේකේ විෂ්කම්බේ 10ක් නම් මෙතනට විෂ්කම්බේ දීලා සිදුරේ විෂ්කම්බේ මොකද ඒ කියන්නේ නට්ටයක් හරි මොකක් හරි එක්සෙල් එකක් වගේ දාන්න ඕනේ. එතකොට ඒකේ ගානට අපි ගන්න බෑ. දැනට ඔහොම ස්කෙච් එක මම මේක ඇඳලා ෆීචර්ස් වලින් එක්ස්ට්‍රූඩඩ් කට්. හරිද? එතකොට එයා ওই ප්‍රිවියු එක පෙන්නනවා කොච්චරක්ද කට් වෙන්නේ කියලා. මේ මට මේක මෙහෙම අදින්න පුළුවන් මෙහාට. එතකොට මේ සම්පූර්ණයෙන්ම මැදින් මෙහෙම සිදුරක් හැරෙනවා. ඒ කියන්නේ හැරෙන පාත් එක තමයි එයා පෙන්වන්නේ. හරිද? එතකොට එදා වගේම මෙතන තියෙන වලට වෙන්නේ ෆ්‍රොම් කියලා එකයි ඩිරෙක්ෂන් 1 කියලා මේ එයාලා බෙදලා තියෙනවා තැන් දෙක. එතකොට ෆ්‍රොම් එකේ ස්කෙච් ප්ලේන් කියන්නේ ඔයාලා ස්කෙච් කරපු ප්ලේන් එක මේකනේ. ඒ ස්කෙච් කරපු ප්ලේන් එකේ ඉඳන්ම හැරෙනවා. හැරෙනවා. හරිද? කොහොම දුන්නොත් එහෙම ඔයාලට පේන්නේ නැති සිදුර. ඔන්න මේ විදිහට මෙතින් සම්පූර්ණයෙන්ම සිදුරක් මේ වෙලා. හරිද? එතකොට මම ආයෙ රයිට් ක්ලික් කරලා එඩිට් කරනවා පීජ එක. ඒ from sketch plane නේ දුන්නේ. ඒ from එකම අපි දෙමු surface. හරිද? ඒ කියන්නේ මොකක් හරි surface එකක ඉඳන් පටන් ගන්න කැපෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලට මේ මොන surface එකද කියලා select කරන්න තැනක් එනවා. ඒක මෙව කරලා දෙන්න මම දෙනවා මෙන්න මේ surface එක. මෙන්න මේ මෙතන තියෙන. හරිද? එතකොට ඔයාලට වෙන්නේ නැති මේ ඊතලේ පටන් ගන්න තියෙන මේ කැපෙන ඊතලේ. මෙන්න මේ සර්ෆේස් එක ඉඳන් තමයි කැපෙන්නේ. හරිද? ඩිරෙක්ෂන් එක අනිත් පැත්ත. ඔන්න ඉන්න. ඩිරෙක්ෂන් 2 එක ඔන්න උනා. සර්ෆේස් මෙන්න මේක. හරිද? එතකොට මෙන්න මේ සර්ෆේස් එක ඉඳන් කැපෙන්න පටන් ගන්නවා. අපි දාමු බ්ලයින්ඩ් මේ ඔයාලට ඊතලයකින් පෙන්නනවා කැපෙන පාත් එක. එතකොට මෙතන ඉඳන් තමයි එහෙම ගත්තොත් කැපෙන්න ගන්නේ. හරිද? ආයෙ තියෙනවා වර්ටෙක්ස්. එතකොට එදා වගේම මේ වර්ටෙක්ස් එක දුන්නොත් අර එතන එතකොට මේ වර්ටෙක්ස් එකට අදාළ සර්ෆේස් එක ඉඳන් තමයි කැපෙන්න පටන් ගන්න. හරිද? දැන් ස්කෙච් එක මෙතන උනාට කැපෙන්න පටන් ගන්න මෙතනින්. හරිද? ඔය දැන් මේ පැත්තේ සිදුරක් නැහැ. හැබැයි අර අතන ඉඳන් මේ පැත්තෙන් කට් එක ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ ෆ්‍රොම් එක පටන් ගන්න තැන වෙනස් කරන හැටි. හරිද? කට් එක පටන් ගන්න තැන. ඊට පස්සේ ඕෆ්සෙට්. ඕෆ්සෙට් කියන මං කියවනේ අපි ඒ කියන්නේ කොච්චර ඩිස්ටන්ස් එකක් තියලාද ගන්න ඕන කියලා. එතකොට අපි මේ ෆ්‍රොම් එක දැන් ඩිස්ටන්ස් එක බිඳුවයිනේ. ඒක අපි දෙමු 20ක් 30ක් 40ක් කොහොම දුන්නහම මේ පැත්තේට ඒ කියන්නේ අපි ස්කෙච් කරපු ප්ලේන් එකේ ඉඳන් 40ක් පිටිපස්සෙන් තමයි කට් වෙන්න පටන් ගන්න. අපිට 40ක් ඉස්සරහින් වුණා නම් මෙන්න මෙතන ඊතල දෙකෙන් ඩිරෙක්ෂන් එක මාරු කරනවා. එතකොට අපි ස්කෙච් එක ඇඳ තැන ඉඳන් 40ක් ඉස්සරහට ගිහිල්ලා තමයි කට් එක වෙන්න පටන් ගන්න. මෙහෙම. හරිද? 40ක් ඉස්සරහින් මේක දිගටම වුණා මෙහෙම ඇදලා දාන්න පුළුවන්. හරිද? එතකොට උන්වම මෙහෙම කරොත් වෙන විදිය මේක ඇතුලෙන් දිගටම ගිහිල්ලා තියෙන්නේ අර එහා පැත්තේ පිටියේ 40ක් දුරකට එනවා. හරිද? මම ඒක පේන විදියට දාන්නම්. මේ තියෙන සිදුර මේ හිඩන් ලයින්ස් වලින් පෙන්නලා තියෙන්නේ, පේන්නේ නැති සයිට් ටික. මේ සිදුර තියෙනවා මෙතන ඉඳන් 40ක් මෙහාට එනවා. හරිද? ඒ ඕෆ්සෙට් ආයෙ මම PJ එක එඩිට් කරනවා. කට් එක්ස්ට්‍රූඩ් කියන PJ එක එඩිට් කරනවා මට ඕනේ විදියට නෙමෙයි කියලා. එතකොට ඔය ටික අර වගේම එදා වගේම බොස් එක්ස්ට්‍රූඩ් එක වගේම තමයි. මම ආයෙ ඒක ස්කෙච් ප්ලේන් දෙන්නම්. අපි ස්කෙච් කරපු ප්ලේන් එකේ ඉඳන්ම කැපිගෙන යන්න. ඊට පස්සේ ඩිරෙක්ෂන් එක බ්ලයින්ඩ් කියලා මම කිව්වේ. අපිට කැමති ගානක් දෙන්න පුළුවන් බ්ලයින්ඩ් එකේ කොච්චරක් යන්න ඕනේ කියලා මෙතන වැඩි කරලා නැත්නම් මෙහෙම අඩු කරලා කැපෙන්න ඕනේ ගාන දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දැන් පටන් ගන්න තැන නෙමෙයි, පටන් ගන්න තැන අපි ස්කෙච් ප්ලේන් කියන එක දීලා තියෙනවා. දැන් මේ කට් එක නවතින්න ඕනේ කොච්චර දුරකින්ද කියලා තමයි මේ දෙන්නේ. හරිද? මම මේ හැරයක් වගේ දෙන්නම්. දීලා කැපුවොත් ඔය ඒ දුරකට ගිහිල්ලා කැපිලා නැවතිලා තියෙන්නේ. හරිද?
ආයිඩිට් කරනවා බ්ලයින්ඩ් එක ඊට පස්සේ ට්‍රූ ඕල් ට්‍රූ ඕල් දුන්නොත් සම්පූර්ණයෙන්ම කැපිලා යනවා හරි ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක කොච්චර දුර තියෙනවද ඒ තියෙන තාක්කල් මේ සිදුර විදිනවා හරිද එතකොට ඒක තමයි ට්‍රූ ඕල් එකකින් වෙන්නේ හරිද ට්‍රූ ඕල් එක දාපු ගමන් කොච්චරක් තියෙනවද ඒ පැත්තටම යනවා එතකොට ට්‍රූ ඕල් බෝත් එක මට මෙතන පෙන්වන්න බෑ ට්‍රූ ඕල් බෝත් එකකින් වෙන්නේ දෙපැත්තටම ඒ කියන්නේ දැන් අපි ස්කෙච් එක අඳින පැත්තේ නම් මේ පැත්තටත් ඔයාලගේ ඔබ්ජෙක්ට් එක මොනවා හරි තියෙනවා කියන්නේ මේ පැත්තෙත් මොනවා හරි පාට් ටිකක් තියෙනවා එතකොට මේ දෙපැත්තටම සිදුර විදිනවා සම්පූර්ණයෙන්ම තියෙන තාක්කල් ඔබ්ජෙක්ට් එක දැන් මේ පැත්තේ මොකුත් නැති හින්දා මේ මෙහි කැපෙන්නේ නැහැ හැබැයි මේ පැත්තේ සම්පූර්ණයෙන්ම සිදුරක් විදින ඔබ්ජෙක්ට් එක එහා පැත්තෙන් මතුවෙනවා ට්‍රූ ඕල් කියන්නේ අන්න ඒක හරිද ඊට පස්සේ අප් ටු නෙක්ස්ට් හරිද අප් ටු නෙක්ස්ට් ඊළඟ එක දක්වා හරිද එතන මෙතන ඊළඟ මේ මේකක් තියෙන්නේ කොතනද දෙන්න අප් ටු නෙක්ස්ට් up to next හරි from sketch plane up to next ඊළඟ මේකක් තියෙන්නේ මෙන්න මෙතනනේ ඒ කියන්නේ එහා පැත්තෙන්නේ ඉවර වෙන්නේ ඒ කියන්නේ තව මේ මැද මොන හරි තිබ්බනම් මැද තව surface එකක් මේකින් මේක නැවතිලා තිබ්බනම් එතනින් නවතිනවා හරිද මෙතනින් නවතින්නේ නැහැ මෙතන අර සම්පූර්ණ එලියන් මෙයාට මෙහෙම මේකක් තිබ්බට ඇතුලින් සම්පූර්ණයෙන් යනවනේ සාමාන්‍ය මේ හරි වගේ තව නැවතිලා කට්ටක් වගේ තිබ්බනම් එතෙන්ට එනකම් මේක එනවා හැබැයි එහෙම නැවතිලා තිබ්බත් ට්‍රූ හෝල් දැම්මනම් මෙතෙන්ට එනකම් එනවා කොහොමද හරිද ඔයාලා එක එක වගේ දාලා බලන්න එතකොට තේරෙයි අප් ටු වර්ටෙක්ස් එතකොට ඒ කියන්නේ අපි දෙනවා මොකක් හරි එජ් එකක් එතෙන්ට එනකම් එන්න කියලා අපි මේ එජ් එක දෙමු ඔය එතකොට ඒ එජ් එකට වෙනකම් කට් වෙනවා මේ එජ් එක දෙමු එතකොට ඒ එජ් එකට වෙනකම් කට් එකේනවා ඈ තේරුණා එතකොට up to vertex මං හිතන අර boss extrude එකේ දි මේ ඔක්කොම කතා වුණා හින්දා මේ ලොකු අමාරුවක් නැතුව ඇති තේරුම් ගන්න. ඒ කියන්නේ මේ direction 1 කියන තැනින් අපි තීරණය කරන්නේ cut එක ඉවර වෙන තැන. හරිද? cut එක කොයි හරියෙන්ද ඉවර වෙන්නේ කියලා තමයි මෙතනින් තීරණය කරන්නේ. ඊට පස්සේ from එකෙන් තීරණය කරන්නේ cut එක කොතනින්ද පටන් ගන්න කියලා. එතකොට අපිට cut එක හැඩේ ඇඳලානේ තියෙන්නේ. කට් එක පටන් ගන්න තැන ඉවර වෙන තැනයි අපට දී ගන්න පුළුවන් වුණා නම් හරියට අපට ඕන විදිහට සිදුරු ඉඳ ගන්න පුළුවන් නේ. ඒ හැඩේ මෙතන ඉඳන් කොතෙන්ද මේ කැපෙන්න ඕන කියලා අපට හරියට දී ගන්න පුළුවන් කියන්නේ ඔයාලට ඕන විදිහකට ඔයාලට අවශ්‍ය කට් එක ගහ ගන්න පුළුවන් ඔබ්ජෙක්ට් එක. හරිද? අප් ටු වර්ටෙක්ස් කියන්නේ ඕකයි. කොහොමද එකවර ඔක්කොම කඩවිලි මේ මෙතන මෙන්න මේ මෙතන තියෙනවා මේ view එක පෙන්වන විදිය ස්ටයිල් ටිකක් තියෙනවා හරිද ඒකේ තියෙනවා දැන් මේ මන් දාලා තියෙන්නේ මන් දාලා තියෙන එකේ විදිහට edge එකක් පේනවා material එකක් පේනවා හරිද දැන් දෙවෙනි එක දැම්මහම අර edges ටික අර ලයින් වලින් පෙන්වන්නේ නැහැ නිකන් material එක විතරක් පෙන්වනවා ඊළඟට තියෙනවා අපිට visible lines පෙන්වනවා මේ එතකොට මේ hidden lines නැහැ හරිද ඔක්කොම visible side ටික විතරයි තියෙන්නේ හරිද පර්ස්පෙක්ටිව් දානවා එතකොට මේ තියෙන විසිබල් ලයින්ස් විතරයි ඊළඟ එකේ තියෙන විසිබල් ලයින්ස් උත් එක්ක හිඩන් ලයින්ස් හරිද තුන්වෙනි එක වයර් ෆ්‍රේම් ඒකේ අර මේ තියෙන විදිහම ඔයාලට පේනවාදී මේ හිඩන් ලයින්ස් උත් නැහැ මේ කියන්නේ හිඩන් ලයින්ස් විදිහට නෙමෙයි ඔක්කොම පෙන්නනවා හිඩන් ලයින්ස් නැහැ පේන්නේ නැති ඒවත් සම්පූර්ණ ලයින් එකකින්ම පෙන්නලා තියෙනවා හරිද ඊට පස්සේ යටම එක දැම්මොත් පොඩ්ඩක් ග්‍රැෆික් එක ඕන වෙනවා මෙතන රෙන්ඩර් වෙලාම පෙන්වනවා ඒ කියන්නේ ඇත්තටම තියෙන විදිය හරිද එතකොට ඒක අර මේ ෆොටෝ වියු 360 කියලා මම කියලා දෙන රෙන්ඩර් කරන එකෙන් වෙන්නේ එතකොට මෙතන රෙන්ඩර් වෙලා වගේ තමයි පේන්නේ ඒ කියන්නේ ඇත්තම view එක පේනවා හරිද රෙන්ඩර් වෙච්ච ඔබ්ජෙක්ට් එක එතකොට ඒකත් ඒක දාලා වැඩ කරන්න අමාරුයි මට ග්‍රැෆික් ඕන වෙනවා ගොඩක් integrated view කියන ඔප්ෂන් එක පේන්නේ නැහැ. නැද්ද ඒක? ඔයාලගේ
මෙතන තියෙන්න ඕනේ. එහෙනම් ඔයාලා render tools කියන එක අරන් නැතුව ඉතින් දෙන්න. මෙතන ටැබ් එකේ තියෙද්දි විතරක් දන්නේ නැහැ පෙන්වන්නේ. බලන්න. පෙන්වන්න ඕනේ නේද? මොකිනම් තියෙනවා. real view graphic දැම්මට පස්සේ දන්නේ ඒකෙන් නේ. ඒක නම් මම හරියට දන්නේ නැහැ. කොහොමත් ඒක තිබ්බට මේ වැඩකුත් නැහැ. මේක ඕන වෙන්නේ නැහැ. මේක තමයි වැඩ කරන්න බෑ. හරි. මේ සාමාන්‍ය මේකයි මේ hidden lines pane එකයි තමයි ගොඩක් කරවට ඕන වෙන්නේ. හරි. එතකොට cut එකේ බලමු miss වෙච්ච එක දින up to vertex හරිනේ. එතකොට vertex එකක් දක්වා cut වෙනවා. මේ අපි ඉවර වෙන දන්නේ කියන්නේ. එතකොට up to surface. අපි දෙන surface එක දක්වා cut වෙනවා මේ. මෙතන ඉඳන් පටන් ගන්න තැන ඉඳන් හරිනේ. හා. ඊට පස්සේ මේක මෙතන පටන් ගන්න දැන්නේ. ඒ ටික අර ප්‍රොම් එකේ ඉඳන් මෙතන දැන් ඉවර වෙනවා. ස්කෙච් එක ගාවි. හරිද? මේ ෆේස් එක ගාවි. අපි වෙන ෆේස් එකක් දෙමු මේ ෆේස් එක. එතකොට මේ ඒ ෆේස් එක දක්වාම සිදුර එනවා. හරිද? එතන මට දැන් දෙන්න තියෙන මේ ෆේස් දෙක විතරයි මෙතන. ඔයාලා සමහරවිට සංකීර්ණ ඔබ්ජෙක්ට් එකයි. එතකොට ඔයාලට දුර දෙනවට වඩා ලේසි මෙන්න මේ සර්ෆේස් එක දක්වා එන්න ඕනේ කියලා දන්නවනම් සර්ෆේස් එක දෙන එක. හරිද? දුරවල් මැන මැන ඉන්නවට වඩා. ඊට පස්සේ offset from surface. සර්ෆේස් එක නම් කොච්චරක් offset වෙලාද කට් එක වදින්න ඕනේ කියලා. හරිද? මේ දින් offset වෙනවා කියන අර blind එකේ දුර දෙනවා වගේම තමයි. හරිද? දැන් කට් එක ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කට් එක ඉවර වෙන්න ඕනේ මට මෙන්න මේ සර්ෆේස් එකේ ඉඳන් 10ක් පිටිපස්සේ. මෙතන මොකද කරන්නේ මෙතන? මෙතන මම ටයිප් කරනවා 10යි මිලිමීටර් එන්ටර් කරනවා. ඔය දින්. එතකොට අපිට මෙතන ඉඳන් මේ කියන්නේ මේ කෑල්ල දුර අපට දැනගන්න ඕනේ. අපි දන්නවා ඒ ඔබ්ජෙක්ට් එකේ හැටියට අපට ඕනේ මේ සර්ෆේස් එකේ ඉඳන් 10ක් දුරින් නැවතුණා නම් ඇති. ඒ වගේ තැන්වල එතකොට දෙනවා මේ සර්ෆේස් එකේ ඉඳන් ඒ කියන්නේ offset from surface. ඉවර වෙන්න ඕනේ මේ සර්ෆේස් එකේ ඉඳන් මෙන්න මෙච්චරක් offset වෙලා. හරිද? එතකොට 10 දුන්නා. එතකොට ඒක මොනේ අනිත් පැත්තට නම් ඩිටෙක්ෂන් එකම ඉන්න. මෙන්න මෙතන ඊතල දෙක ඔබන්න. හරිද? එතකොට 10ක් අනිත් පැත්තට යනවා. ඒක පෙන්වන්නේ ඇතුලින් ඉන්න. හරිද? ආයෙ තියෙන පැත්තරම අන්න offset from surface. 10ක් offset වුණා. ඒක වැඩි කරන්නත් පුළුවන්. හරි. එතකොට ඔහොමයි ඒකේ කතාව. ඊට පස්සේ up to body එක මට මෙතන පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ. තව ඔබ්ජෙක්ට් එකක් තිබ්බා නම් ඒක එනවා. බල මේකේ සමහරට ගයි. හරි හරි. දැන් මේ ඔබ්ජෙක්ට් එකත් මේකම හින්දා මේකේ අවසානයේ දක්වාම ගිහිල්ලා තියෙනවා. නැත්තම් මෙහි මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තිබ්බොත් ඒ ඔබ්ජෙක්ට් එකේ වදිනකම් කට් එක එනවා. ඒ කියන්නේ ඒක හරන් යන්නේ up to body ඒ ඔබ්ජෙක්ට් එක දක්වා. ඒත් මේකේ දැන් මම same body නේ. ඒකින්ද ඒක හරහා ගිහිල්ලා තියෙනවා. හරිද? ඒ වෙන ඔබ්ජෙක්ට් එකක් වගේ දුන්නා නම් ඒ ඔබ්ජෙක්ට් එක දක්වා විතරයි යන්නේ. හරිද? ඊට වඩා මිඩ් ප්ලේන් කියන්නේ අර මේ එක්ස්ට්‍රූඩ් කරද්දිත් කිව්වේ කට් එක කැපෙනවා ප්ලේන් එක මැද තියාගෙන. මිඩ් ප්ලේන් කියන්නේ ඒකනේ ප්ලේන් එක මැද. හරිද? මැද තියාගෙන අපි දෙන ඩිරෙක්ෂන් එක දෙපැත්තට කැපෙනවා. හරි. 50 නම් 50 දෙපැත්තට 20 නම් 20 දෙපැත්තට එහෙම කැපෙනවා. එතකොට ඔච්චරයි කට් එකේ තියෙන්නේ. හරිද? ඔයාලට ඕන තැනකින් සිදුරක් විද ගන්න. මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අඳගන්න. මේක යූස් කරන්න පුළුවන්. හරි. පොඩ්ඩ දෙන්න විනාඩියක් දෙන්න. සද්ද වැඩි නේ. හරි පැහැදිලිව ඇහෙනවා නේද? නොයිස් වැඩිද? කියන එක පැහැදිලිව ඇහෙනවා නේ? වහිනවා ඒක.
හැනෝ දිගල පොඩ්ඩක් දාන්න. හරි දැන් කරන්න යන්නේ දැන් ඔය මේ බොක්ස් මොනවා හරි ඒවා මේ වගේ shape ඇඳ ගන්න පුළුවන් extrude කරලා cut කරලානේ. එතකොට දැන් ඔයාලට මේ පේවා වගේ shape මේ මොකද shape එකක් ඇඳගන්නේ කොහොමද? මේක කඳිනේ හැටි මේ වගේ shape එකක් ඇඳ ගන්න ඕනේ නේ. දැන් කරපු tool වලින් කරන්න අමාරුයි නේ. එතකොට නැත්තම් හිතන්න ඩෝනට් එකක් වගේ එකක් ඇඳගන්න. එතකොට සාමාන්‍ය අමාරු දැන් බෝතලයක් වගේ හිතන්න බෝතලයක් ඇඳගන්න මේ බොස් එක්ස්ට්‍රූඩ් කරලා එහෙම අමාරු නේ. දැන් සිලින්ඩරේ නම් එක්ස්ට්‍රූඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අර කට හරිය එහෙම ඒ අර හරියට හැඩේ ගන්න අමාරුයි නේ. එතකොට ඒ වගේ වට තියෙනවා රිවෝල් කියලා ටූල් එකක්. නැත්නම් රිවෝල් එකේ දැන් බොස් එක්ස්ට්‍රූඩ් එකේ මොනවද තිබ්බේ? කට් එකක් තිබ්බා. බොස් එක්ස්ට්‍රූඩ් එකක් තිබ්බා. කට් එක්ස්ට්‍රූඩ් එකක් තිබ්බා. ඒ කියන්නේ මැටීරියල් ඇඩ් කරන්නත් පුළුවන්, මැටීරියල් අයින් කරන්නත් පුළුවන්. හරිද? එක්ස්ට්‍රූඩ් කරලා. ඒ කියන්නේ උඩට උස්සනවා. හරිද? ඒ දෙකනේ දැන් ඊයේදී අදයි කරේ. මේකෙත් එහෙමයි. රිවෝල් කට් එකක් තියෙනවා. රිවෝල් මේ බොස් බේස් එකක් තියෙනවා. ඒ කියන්නේ රිවෝල් එකකින් වෙන්නේ මම නිකන් ඔයාලට ඉස්සෙල්ලාම දල වශයෙන් එකක් අදලා පෙන්නන්නම්. ඔයාලා ගන්න මෙහෙම ෆ්‍රන්ට් ප්ලේන් එක ගන්න ස්කෙච් ඔන් කර ගන්නවා. හරිද? ඊට පස්සේ මේ හැඩේ අඳින් මෙන්න මේක කියන්න ඔයාලට අඳින්න ඕන එක. හරිද? මම කරනවා මේ මැදින් සෙන්ටර් ලයින් එකක් ගහ ගන්නවා. හරිද? සෙන්ටර් ලයින් එක ගහගෙන මම මේකේ අර හරස් කඩ වගේ අඳිනවා. දැන් මෙතනින් කැපුවොත් ඉන්න මෙහෙම කැපුවොත් හරස් කඩ ඇඳ ගන්නවා මේකේ. මේකක් විදියට. හරිද? දැන් මේකේ නම් මේ හැඩේ දැන් මේ මැද කුහරේන එකට නම් ඔයාලට මේ සර්ෆේස් එකක් ඕන වෙයි. හරිද? නැත්තම් මං කුහරේ නැතුව අඳින්නම්. හරිද? මේ හැඩේ විතරක්. ඒ කියන්නේ ඔයාලා බීරලුවක් වගේ එකක් හිතන්නකො. නැත්තම් මං බෝතලයක් අඳින්නම්. හරිද? බෝතලයක හැඩයක් වගේ එකක්. එතකොට මම කරන්නේ ඒකේ හරස් කඩ ඇඳ ගන්නවා මෙන්න මෙහෙම. හරිද? ඉස්සෙල්ලාම මේ හරියෙන් ඔහොම එනවා. සෙන්ටර් ලයින් නෙමෙයි, ලයින් එකේ ගඳින්න ඕනේ. හරි. මේ හරියෙන් මෙහෙම එනවා මුදුන. හරිද? ඒ කියන්නේ බෝතලේ කට. මම මෙතනින් මේ හරියට වගේ ගන්නවා බෝතලේ අඩිය. මේවට ඩිමෙන්ෂන් දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතෙන්ට එනවා බෝතලේ අර ටිකක් බඳ. හරි. හරිද? ඔහොම. ඊට පස්සේ මෙතනින් නම් අර මෙහෙම අමුතු හැඩයක් තියෙනවනේ. හරිද? මෙතන පල්ලටත් මෙහෙම එකක් ගමු. අරගෙන ඊට පස්සේ ස්ප්ලයින් එක දින් ස්ප්ලයින් ටූල් එකෙන් වලට අර නිකන් මේ ආචර්ස් යන ගන්න පුළුවන්. මේ කියන්නේ කර්වස්. ඒ කියන්නේ මේ අර අපට ඕන හැඩේ ගන්න පුළුවන්. මේක අර මේ ෆොටෝෂොප් වල එහෙම පෙන් ටූල් එක වගේ අපට ඕන කැමති හැඩය ගන්න පුළුවන්. මම නිකන් ඔයාලට මෙහෙම දලව මෙන්න මෙහෙම ඉඳලා. එතකොට මේකෙන් අයින් වෙන්න එස්කේප් එක ඔබන්න. ආයෙ නැත්තම් කොහේ හරි තිබ්බොත් මේ ඔක්කොම වෙනස් වෙනවා. හරිද? එස්කේප් එක එබුවා. ඊට පස්සේ ඔයාලට මේ හැඩය ආයෙ වෙනස් කරවන්න වගේ ඕන නම් මෙන්න මෙහෙම මේ වගේ පොඩ්ඩක් මේ
ඒ කියන්නේ පොයින්ට් එකක් තියෙනවා ඒ වගේ හෑන්ඩල් කරලා ගන්න පුළුවන් මේක හෙට මෙහෙට හරි අපට අවශ්‍යම හැඩේ එනකම් ඔන්න මම බෝතලේ හරස් කඩ ඇඳගත්තා හරි ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන් මේක සංග්‍රහ කරන්න ඕනේ ඒ කියන්නේ මේ පැත්ත දැන් කඩ ඉරන්නේ තියෙන්නේ ඔයාලා මේක මෙහෙම ඉරකින් सेट कर एक हरस कड़े बाग मेकनी अरे ओह मेदला मेव कर इट सब कर रिवोल के रिवोल के करकना पटेट करकना दिन मेन मे हेडे अरे मे हेडे मेन मे अक्षय वट करकन अरे बोतल खेदन अन्नी का कर अरे मैं फीचर वाले මෙන්න මෙතන තියෙන රිවෝල් බොස් බේස් දැන් කට් එක ගන්න මේනේ. එහෙනම් අපිට මැටීරියල් ඇඩ් කරගන්න මේ මෙතන මැටීරියල් නැහැනේ. එතකොට බොස් බේස් ගිහිල්ලා ඒ ටූල් එකට ගිහිල්ලා ඔන්න යා ඔටෝම ගත්තා මම අර සිලෙක්ට් කරලා තිබ්බ මේ ලයින් එක. හරිද මේ තියෙන්නේ ඇක්සිස් ඔෆ් රෙවොලූෂන්. කියන්නේ කැරකෙන්න ඕනේ මොන ලයින් එක වටාද. එතකොට ලයින් 11 කියන්නේ මෙන්න මේ ලයින් එක. හරිද මෙන්න මේක වටා කැරගෙනවා ස්කෙච් එක. හරිද මම මේ एक्सिस ऑफ रेवल्यूशन लाइन ने कभी नहीं कर दिया ना मेरी लाइन ने दी लो बालों अरे दें आ रहे हैं डे क्या रखूं नहीं एक बात आई तो और निकाम मैं बंद इसके को क्या करना नहीं मैं एक बात आ कार्य करना अरे शेप पे कर मैं से मैं का दूं ना मेरी लाइन ने अरे මේ ලයින් එක වටා කරගෙනවා මේ ෂේප් එක. එතකොට එන්නේ ඔය වගේ කන්නේ. මැද සිදුරක් වගේ එනවා මෙන්න මේ ෂේප් එකින්ද. හරිද? මේ මේක දෙන්න. එතකොට ආය මෙන්න මේ টপ මේ එජ් එක වටා මේ ස්කෙච් එක රිවෝල් වෙනවා. හරිද? මම ආය අපට බෝතලයක් ඕන හින්දා මේ ලයින් එක දෙන්න. හරිද? ඔහොම දීලා. හරිය දීපුවම ඔන්න ඔය වගේ බෝතලේ ෂේප් එක එනවා හරිද ඔන්න ඔය වගේ වට තමයි රිවෝල් එක ඕන වෙන්නේ හරි එතකොට රිවෝල් එකේ ඔය බේසික්ම දේනේ සම්පූර්ණයෙන්ම කරගලා මොකක් හරි අපට ස්කෙච් එකක් ඕන නම් දැන් ඔයාලා හිතා ගන්න පුළුවන් සිලින්ඩරයක් උනත් මේ විදිහට අඳින්න පුළුවන් නේ ඍජු කෝණාශ්‍රයක් ඇඳලා මේ එක ඍජු කෝණාශ්‍රයක එජ් එකක් වට කරකපු ගමන් සිලින්ඩරයක් එනවා ඒ වගේ අපට ඕනම දැන් හිතන්න ඊට පස්සේ බටයක් වගේ එක. ඒවන නිකම්ම සර්කල් එකක් ඇඳලා එහෙම ගන්න පුළුවන්. නැත්තම් නිකම් මුට්ටිය. අන්න ඒ වගේ නිකම් සර්කියුලර් සර්ෆේස්. අර අමුතු හැඩ තියෙනේම බොක්ස් එක්ස්ට්‍රූඩ් එකෙන් සහ කට් එක්ස්ට්‍රූඩ් එකෙන් ගන්න බැරි ඒවට. මේක තමයි යූස් කරන්නේ. එතකොට මම ආයේ රිවෝල් ටූල් එකට යන්නම් එඩිට් කරලා ඒක තව ටිකක් කියන්න දෙනවා. හරිද? ඔන්න ඔහොම දැන් ඕක දැන් මේ කැරකෙන එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් හරිද දැන් අපි ඉස්සෙල්ල දුන්න විදිහට කැරගුණානේ අංශක 360ම හරිද රීබිල්ඩර් එකක් වැටෙනවාදී ලයින් එක මෙන්න මේ ලයින් එක උඩ එක යන්න බෑ දැන් මගේ බලන්න අනිත් මේ ලයින් එක මේ සෙන්ටර් ලයින් යන්නේ හරිද ඒ කියන්නේ ආයේ වෙන ලයින් මොනවත් නැහැ එළිය ඒ කියන්නේ දැන් තනි ලයින් එකක් තිබ්බොත් මෙහෙම ඉස්සෙලා ඒ ලයින් එක වටේ කැරගුණාට පස්සේ මේ සීරෝ තික්නස් එකක් එනවනේ මෙන්න මේ කැරගෙන එජ් එක වටා මොකුත් උඩට තව ලයින් තියන්න එපා එහෙම වුණොත් රීබිල්ඩර් වෙනවා දැන් මගේ අදාළ ස්කෙච් එක විතරයි තියෙන්නේ මොකුත් වෙන ඒ කියන්නේ එක තැන කැරගෙන සහ ඝනකමක් නැතිව කැරගෙන මොකුත් නැහැ තැනන්නේ ඝනකමක් නැති වුණොත් රීබිල්ඩර් එකක් දැන් මේ සමහර විට මෙන්න මේ ඉර මේ උඩට මන් තිබ්බොත් एरे का केंद्र बुलवा अरे अन्ना माँग इसके चके डिट करना मेला इन्ने का अरान गिहित दीना मेल गुड़म अरे तो डे का क्या केंद्र विधि हन ने अने मेला इन्ने का मने वे मुकुट पेन्ना ने रिवॉल्वर कावे ने मेल का आलू वाला पेन्ना ने अरे तो डे यार डे क्या केंद्र बे මේ වගේ අර සීරෝ තික්නස්
ඒව එන විදිහට තියන්න එපා. අපිට ඕනේ ෂේප් එක විතර දෙන්න. හරි. හරි. ඊට පස්සේ මම දැන් කීකී හිටියේ මේ ෆීචර් එක අපිට කැරගෙන එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් එයා සම්පූර්ණයෙන්ම 360ම කැරගුණානේ. මෙන්න මෙතන තියෙන ඔයාලට පේනది කෝණයක් නේ. ඕක ඔයාලට 270ක් වගේ අපිට කැමති අගයක් කරගන්න පුළුවන්. මම 270 ටයිප් කළා. එන්ටර් කරන්න. හරි. දැන් රිවෝල් උනේ 360 වටේටම ගියේ නෑ 270. හරිද? 270 රිවල් වෙනවා. එතකොට ඔය කෝණේ මෙන්න දැන් මේ පැත්තටනේ. අපේ ස්කෙච් එක කියලා. ඒක මාරු ගන්න පුළුවන් මෙන්න මේ කෝණේ මයින පැත්ත මාරු ගන්න පුළුවන් මෙන්න මේ මේක ඔබල. හරි. එතකොට එහා පැත්තට තමයි 270 මැනුනේ මේ පැත්තට. එතකොට මෙතනින් 90 ඉතිරි වෙනවා. එතකොට ඒක පැත්ත මාරු කරන්න පුළුවන් අපිට මේකේ. හරි. හරි. 200ක් වගේ දෙන්න. හරි. එතකොට මේ වගේ ෂේප් එකක් එනවා. එතකොට මේ අංශක 200කට විතරයි රිවෝල් එක උනේ. එතකොට මේ වගේ එක එක අවස්ථා වලට ඔයාලට ඕන වෙනවා අනිවාර්යයෙන් මේ රිවෝල් ටූල් එක. හරි. මන්ද වෙන ඔබ්ජෙක්ට් එකක් අඳින්න ගන්න. New gear front plane center line එකක් ගහමු. නෑ අපි ඉස්සර box එකක් කරනවා. මෙහෙම එක්කුත් කරන්න පුළුවන්. දැන් center line එක මං ගැහුවානේ. ඔයාලා දැන් හිතන්නකො donut එකක් හරි මොකක් හරි ඒ වගේ shape එකක් අඳගන්න ඕන කියලා. වලල්ලක් හරි ඒ වගේ එක. එතකොට කරන්නේ ඒ කියන්නේ මැද සිදුරක් එන්න බෑ. distance එකක් තියලා ගන්නවා. ඒ කියන්නේ දැන් අපි circle එක අඳිනවා. දැන් මේකනේ කැරකෙන්න ඕනේ අක්ෂය කියලා මං ගන්න යන්නේ මේක. හරිද? මේක වටේ කැරකෙන්න කියලා කියනවා මං අඳින sketch එකට. මං circle එක අඳිනවා මේ හරි. හරිද? දැන් ওই circle එක මේක වටේ වටයක් ගියොත් මොනවා කියද දෙන්නේ? වලල්ලක් වගේ ගන්නනේ. හරි බලමු දීලා. මොහොම තියනවා sketch එක තියනවා. තනි sketch එකේ තමයි දෙකම අඳින්න ඕනේ. හරි තනි sketch එක මං කැරකෙන්න ඕනේ axis එකයි කැරකෙන්න ඕනේ sketch එකයි යන්න. feature revolve boss base හරි එයා ඔන්න ඔටෝම ගත්තා axis of revolution line 1. line 1 කියන්නේ මේක. හරිද? ඊට පස්සේ මෙන්න මේ මගේ sketch එක ඒක වටේ රවුමක් යනවා. හරි ආයෙත් අපිට මෙතෙන් කෝණේ අඩු වැඩි කරන්න පුළුවන්. හරි දීලා එතකොට ඒකේ ඩිරෙක්ෂන් එක මාරු කරන්න පුළුවන් කොයි පැත්තටද කියලා දුන්නා. එතකොට ඔන්න ඔය වගේ එකක් ඇඳගන්න පුළුවන් අපිට. හරි. එතකොට රිවෝල් බොස් එක ඔය ටික තමයි. හරිද? ඕකේ තව අර කට් එක දැන් මේ බොස් බේස් එක පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි අර කලින් වගේම දෙන්න පුළුවන්. ඒ කියන්නේ කැරගෙන්න පටන් ගන්න කොතන ඉඳන් ඉවර වෙන්න අර අර up to surface up to vertex ඒ ටික මේකෙත් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ වගේ මම මේ revolve එක delete කරලා දානවා. sketch එකත් වෙලන්නේ select කරලා delete button එක දානවා. front plane ගත්තා, sketch ගත්තා. ඊට පස්සේ මෙතන මම අඳිමු box එක. ඉඳලා ඔන්න ස්කෙච් එක ඕක එක්ස්ට්‍රූඩ් කරනවා. මම මේ අද ඩිමෙන්ෂන් නැතුව නිකන් ඔය මේ හිතෙන ඩිමෙන්ෂන් වල ගන්න හැද. මම බොක්ස් එක ඉඳගත්තා. හරි. ඊට පස්සේ මේකට මට ඕනේ මෙන්න මෙහෙම හැන්ඩල් එකක් වගේ මෙතනින්. හරිද? මම ඒතකොට මෙහෙම වැඩක් කරනවා. ඔයාලට මම කරාට පස්සේ තේරෙයි. මම මෙන්න මේ ස්කෙච් මේ ප්ලේන් එක සිලෙක්ට් කරගෙන ස්කෙච් ඔන් කර ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මේ සර්විස් එක මට අඳින්න පුළුවන්. ඒක ඕන තැනක අඳින්න පුළුවන් අනන්තය දක්වා.
තියෙන සර්ෆේස් එකක් ඕක. සෙන්ටර් ලයින් එකක් අරගෙන මෙන්න මේ edge එකේ ගහන ගන්නවා මම සෙන්ටර් ලයින් එක. හරිද? දැන් මෙතන සෙන්ටර් ලයින් එක මගේ තියෙනවා. ඊට පස්සේ අදාළ සර්කල් එක මම දෙනවා. මෙන්න මේ හරිය දුන්නා. ඊට පස්සේ මම යනවා ওই sketch එක ඉදදිම revolve boss base. ඊළ ඔයාලට පේනවද? අර sketch එකේ ඔටෝම ගත්ත line 1 කියන එක මෙන්න මේ axis එක වට මෙයා කැරගුණා. හරිද? එතකොට දැන් මෙයා මේ මේක අස්සෙන් ගිහිල්ලා කැරකිලා තියෙන අපට හිතන්නකො. දැන් පොඩ්ඩ ඉන්න මම මේ shape එක පොඩ්ඩ වෙනස් කරගන්න. මේකට මම cut එකක් දා ගන්නවා. මේ වල දන්න දේවල් ඒකෙන් කරන්න. මම මේකේ මේ edge එකක් කපා ගන්නවා. මෙන්න මේ හැඩේ කපලා අයින් කරලා දානවා මම. එගෙන ඔන්නෝක පල්ලට කපලා අයින් කරනවා. Features extruded cut and true all සම්පූර්ණයෙන්ම කැපිලා යන්න. හරියට දුන්නා. ඔන්න ඔහොම සර්ෆේස් එක. හරි. දැන් box එකේ නෙමෙයි මෙන්න මේ වගේ එක මං අඳින්නේ. මෙන්න මගේ අර sketch එක තියෙනවා. හරිද? මෙන්න sketch එක. අර මං මේ box එකේ යන්නේ revolve වෙන sketch එක select කරලා තියෙද්දි ඔන්න මං ආයේ revolve boss base යනවා. ඔයාලට පේනවද මේ? 360ක්ම කැරකිලා තියෙනවා. මෙතනින් පටන්ගෙන මේ ඉතලෙ පෙන්වන්නේ කැරකිච්ච පැත්ත. මේ පැත්තේ ඉඳින්නේ 360ක්ම කැරකිලා තියෙනවා. ඔයා හිතන්නේ මට මේ පිටිපස්සේ කැරල ඕනේ නැහැ. මේ හැන්ඩල් කැරල විතරයි මෙතෙන්ට විතරයි ඕනේ. එතකොට මොකද මේ ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට ඕන 270 දුන්නත් එතෙන්ට එයි. බලමු අපි 270 දිනවා. 270 අනිත් පැත්තට. හරි. මොකද 360ක්ම කරගෙන ඕනේ නැහැ. එතකොට 270 වෙනි කරගෙන ඕනේ නේ. මේ කැල විතරනේ. එතකොට ඕන අපට ඕන කැලේ හැන්ඩල් එක ආවා. හරිද? නැත්තම් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අර වගේම up to surface up to vertex තියෙනවා. මෙන්න මේ මෙතන blind එක නැතුව up to vertex දෙමු. up to vertex අරගෙන මන් දෙනවා මෙන්න මේ vertex එක. හරි. එතකොට එතෙන් විතරයි ඉන්නේ. බලමු අපි මේ vertex එක දිහා. මේකද නේ. එතකොට මේ vertex එකට ලම්බක වෙනකන් කැරකිලා නේ. මේ edge එකනේ මම දුන්නේ. කැරගෙන මේ axis එක වටානේ. එතකොට මේ axis එකයි මේ edge එකයි යා කරාම මෙහෙමනේ යන්නේ line එක. නේ මේ. එතකොට මේ axis එකයි අපි දෙන edge එකයි යා කරන රේඛාව දක්වා එයා කැරගෙන. මම ආයෙ vertex එක මෙන්න මෙතන දෙන්න. හරි. දැන් මේ පේනවා ඉතින් full ගිහින් නැහැ මේ. එතනින් නැවතිලා එතකොට අර අර edge එකට ඒ දෙක යකරන රේඛාවට එනකන් ඇවිල්ලා මෙතෙන්ට දුන්නොත් නේ axis එක මෙතනනේ තියෙන්නේ. එතකොට එහෙමයි. එතකොට මේ surface එකට ගන්න ඕන නිසා මම up to vertex දිහා මෙතෙන්ට ගන්නවා. හරි. නැත්තම් පුළුවන් up to surface මේ surface එක දක්වා ඉන්න. හරි. එතකොට මැද කැලල නැහැ. මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා. නැත්තම් මේ සර්ෆේස් එක දක්වා ඉන්න. හරි. එතකොට ආය එතනින් එහාට යන්නේ නැහැ. හරි. එතකොට ඒකෙත් offset from surface. හරි. මේ සර්ෆේස් එක නම් කොච්චරක් offset වෙන්න ඕනේද? 10. කොහොමද? කට් එක කැපිලා යනවා. එතකොට එතනින් ඒ දුරකට විතරයි එයා එන්නේ. ඒක අනිත් පැත්තට කරන්නත් පුළුවන්. හරි. direction එක මාරු කරන්න පුළුවන්. කොයි පැත්තටද යන්න ඕනේ? ආයි මිඩ් ප්ලේන්. අපි ඇන්ද ප්ලේන් එකේ ඉඳන් දෙපැත්තට. මම මෙතන දැම්මා මිඩ් ප්ලේන් කියන එක. අර කලින් ඒවා වගේමයි. එතකොට ඔයාලට පේනවද මම මේ අඩු වැඩි කරද්දි? අර ප්ලේන් එක මැද තියාගෙන තමයි දෙපැත්තටම තමයි අඩු වැඩි වෙන්නේ. හරි. එතකොට ඕකෙත් අර කලින් වගේ මෙතන මේ merge result tick එක තියෙනවා. එකම විදිහේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඔයාලා අර ඒක use කරන විදිහ විතරයි වෙනස් වෙන්නේ. හරිද? line දීලා මං
දෙසී හැත්තෑව දීලා මේ වගේ එකක් ගන්නම්. එතකොට ඔන්න ඔය වගේ මොන හරි පාට් එකක් අපිට ඇඳ ගන්න ඕන නම් ඔහොම ගන්න පුළුවන්. දැන් ඕක විතරක් නෙමෙයි අපිට ඒ කියන්නේ එක එක හැඩ ගන්න පුළුවන් හරිද? දැන් දැන් මම මේ සර්කල් එකක් ගන්න කැරගුවේ මේක වටේ. මේක වටේට කරගන්න පුළුවන් ඕන නම් මේ ත්‍රිකෝණය. ඊට පස්සේ සමචතුරස්‍ර එක්ක අපට කැමති ඕනම හැඩයක් අපි දීලා බලමු එක. මේ ස්කෙච් එක මම මේ ස්කෙච් මේ සර්ෆේස් එක ස්කෙච් කරනවා. මම මෙතනින් එන්න මෙතනින් ගහ ගන්නවා සෙන්ටර් ලයින් එක. හරි. ඊට පස්සේ මම මෙතන නිකන් අර ෆ්‍රී හෑන්ඩ් අඳිනවා. ඔන්නෝම හැඩයක්. හරි. ඊට පස්සේ ෆීචර්ස් රිවෝල් බොස් බේස්. එතකොට මෙන්න මේ ෂේප් එක. මෙන්න මේ ෂේප් එක. අර එජ් එක වටා කරගුණා. හරිය දෙන්න තියෙනවා. එතකොට ඔයාලා තේරෙනවා ඇති මේ සාමාන්‍යයෙන් මේ ලස්සන ලස්සන මොනවා හරි ඩිසයින් කරගන්න පුළුවන් ඔය රිවෝල් බොස් බේස් එකෙන්. හරි. ඒක තේරුණාද රිවෝල් එක? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි ඇක්සිස් එකක් දෙනවා මෙන්න මෙයාට ඒක අරගෙන කියලා. කරගෙන ඕනේ මේ ස්කෙච් එක අඳිනවා ඊට පස්සේ. ඒකෙත් අර වගේම කෝණේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පටන් ගන්න දැනි ඉවර වෙන තැන කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මර්ජ් රිසල්ට් ටික් එක තියෙනවා ඒකෙත්. හරි. ප්‍රශ්න තියෙනවා අහන්න තේරුණා නම් කියන්න තේරුණාද කියලා. ඕලන්න නැද්ද? හරි. එතකොට ඕක තමයි රිවෝල් බොස් බේස් එක. හරිද? ඔය වගේම රිවෝල් කට් එකක් තියෙනවා. හරිද? අපි රිවෝල් කට් එකට යන්න කලින් වෙලාව තියෙන මේකේ තව එක කඳිම තේරුම් නැතිවට ඉන්නවා නම් මේවා ඉන්න ලින්ක් කරලා දානවා. කියන්න මට දැන් සොලිඩ් වර්ක්ස් එක ඇඳ ගන්න ඕනේ ගෝලයක්. ගෝලේ ඇඳගන්නේ කොහොමද? ගෝලයක් අඳින්න එක ක්‍රමයක් තියෙන්නේ අඳිනවා නම් ටූල් එකේ නමත් කියන්න. දැන් මම මෙච්චර කර කර ටූල් ටිකෙන් පුළුවන්. ටූල් එකේ නමයි අඳින්න ඕනේ හැඩේ කියන්න. ගෝලයක් යන ගන්න. ඇක්සිස් එක දෙන්නේ කොතනින්ද? ඇක්සිස් එක. ඔව්. ඒ කියන්නේ මේ සෙන්ටර් එක හරහා යන්න දෙන්න ඕනේ. හරිද? ඔන්න මම ස්කෙච් එක ඔන් කරගත්තා. හරිද? සර්කල් එකක් ඇඳලා වීඩියෝ ඔෆ් කරගන්න. සර්කල් එකක් ඇඳලා ඊට පස්සේ සෙන්ටර් ලයින් එක ගහුවා මෙතනින්.
మళ్ళీ దాసే ఒయాగే కెమెరా ఉండేనా అరే ఇటు వస్తే రివోల్వ్ దేనివా మీ యాక్సిస్ ఎక్కువ అట అరే గద్దగరి మన సర్కిల్ లెక్క కేంద్రీయ వట దున్న మీ కేంద్ర హరాయన యాక్సిస్ ఎక్కువ దున్న ఇటు వస్తే రివోల్వ్ స్పేస్ දුන්න එතකොට ඒ ඔටෝම ගන්නවා ඇක්සිස් එක මේක කියලා ඊට පස්සේ හරිද ආ ස්කෙච්චිස් ඕපන් හරිද එහෙම ප්‍රශ්නයක් එනවා දැන් මේ අපි සම්පූර්ණකම නැන්ද එතකොට මොකද කරන්නේ ස්කෙච්චිස් ඕපන් කියලා error එකක් ආවන අපි ආ ස්කෙච් එකට යනවා හරිද ස්කෙච් එකට ගිහිල්ලා මෙහෙම කරමු ලයින් එකක් ගහනවා මම මෙතන මැද්දෙන් හරිද ලයින් එකක් ගහලා ඔයාලට ඕන මේක ට්‍රිම් කරන්න පුළුවන් හරිද මම සාමාන්‍යයෙන් කරන්නේ මේ හරි ඉස්සෙල්ලා අපි බෝතලෙ තැන්දි භාගයේ සම්පූර්ණ දෙපැත්තටම එන්නේ නැහැ භාගය ඇඳලා තමයි කරකවන්නේ ඒතකොට කිසිම ඉර එකක් එන්නේ නැහැ බලමු මැදින් ඉර ගහපුවම එනවද කියලා හරිද රිවෝල් බොස් බේස් මේක නැහනේ ඒත් එයා ගන්නෑ අපි එහෙනම් මේ අයිනේ ඉර මකලා දාමු හරිද මකලා දාන්නේ ස්කෙච් එකට ගියා හරිද මේ තියෙනවා ට්‍රිම් එන්ටිටීස් කියලා හරිද මේ අලුත් එක ඔයාලා ඇඳපු එකක වැඩක් නැති කියලා කයින් කරලා දාන්න මේ ට්‍රිම් එන්ටිටීස් කියන එක ඔබන්න ඊට පස්සේ හැම ටූල් එකම වගේ මෙතන තියෙන එයාට අදාළ ඔප්ෂන් ටික මේක මේ කෝණ කෝණ මේ කියලා දිනවා ඒතර කොණ මේ කියන්නේ කෝණ එකක් ට්‍රිම් කරන්න හරිද ස්ට්‍රීම් වේ ඉන්සයිඩ් මොකක් හරි ලයින් දෙකක් මැද තියෙන ටික විතරක් කට් කරන්න ඒ ඔය මේ යට තියෙන හතර ඕන වෙන්නේම නෑ ඇත්තනම් හරිද ඔය ඔක්කොම ටික ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ පවර් ට්‍රිම් කියන එකෙන් හරි පවර් ට්‍රිම් කියන එක ඉදි වෙන්නේ මෙහෙම කොහේ හරි ඔයා ක්ලික් කරගෙන මෙහෙම ඔයා ලයින් එකක් ඇඳගෙන එනවා හරිද ක්ලික් කරන එක අතෑරලා නෑ තමයි ඊට පස්සේ මේ ලයින් එකට අහු වෙන කෑලි මැකිලා යනවා හරිද ඔයා කොහේ අරන් ගියත් මෙහෙම ලයින් එකට අහු වෙන කෑලි තියෙනවනම් මැකිලා යනවා හරි කොහොම මකලා දෙන්නේ හරි ඕන මම පවර් ට්‍රිමින් එතකොට ඕන ටික විතරක් ඕන මේ අපර දැන් ඕන නැති ටික මකලා දානවා මෙහෙම මම ක්ලික් කරන් ගිහිල්ලා අතහැරිනවා අර කුඩ අර ලයින් එක උඩින් ඉරෙන්දන් ගිහිල්ලා අතහැරියා හරි ඊට පස්සේ ඔන්න දැන් අපි අර වගේම දැන් ඉස්සෙල්ලා බෝතල් යනවා වගේම භාගයක් යනගත්තා ඒ කරලා feature revolve boss base දීලා මේක line එක යාගත්තා ඊට පස්සේ ok එක දෙනවා එතකොට ඔයාලා පේනදි ගානට ගෝලය ඇඳුනා අද්දොත් වෙන ලිස්කම් ඇක්සස් එකට දෙන්න පුළුවන් නේද අදාළ ලිස්කම් ඇක්සස් එකට දෙන්න පුළුවන්ද මට ඒක තේරුන්නේ නැහැ ඔයා ඒ කියන්නේ මේ ස්කෙච් එකේ ඕන දෙයක් ඔයාලට කරන්න පුළුවන්. දැන් මේ මේක මෙහෙම ඇක්සිස් එක මේ විස්කම් මෙහෙම කරන්න පුළුවන්. එහෙම වුණානේ මම අර දිගට සෙන්ටර් ලයින් එක ගහගත්තら දැන් විස්කම් මෙහෙම වෙලා තියෙනවා සෙන්ටර් ලයින් එක. හරිද? හැබැයි මෙතන ලයින් එකක් එයා ඉල්ලනවා. සෙන්ටර් ලයින් එක විතරක් තියලා මෙතන සර්කල් එක ඇඳලා කරකවන්න මේ මේව කරොත් error එකක් වෙනවා ගොඩක් වෙලාවට. එතකොට මේ මේක අරගෙන ස්කෙච් එක සංගෘත කරන්න කියලා ඉල්ලනවා හරි පස්සේ ඔන්නමයි මේ ඒ වගේ එකක් අඳින්න අපි හිතමු දැන් ට්‍රිම් එකක් ඉගෙන ගත්ත එකේ මේක මේ මේ ගෝලෙට පොඩි වැඩ කරලා දාමු හරිද දැන් රිවෝල් කරපු එක අපිට වැඩක් නැහැ නේ දැන් මේ රිවෝල් කරපු එක ඇස්සේ හැංගිලා තියෙනවා රිවෝල් එකේ ස්කෙච් එක හරිද මම මේ ස්කෙච් එක උඩ ක්ලික් කරලා එඩිට් ස්කෙච් යනවා හරි ඔය දැන් අර මේ රිවෝල් කරලා තියෙන හින්දා තමයි ඒකේ ප්‍රිවියු එකක් දෙන්නන්නේ ඒක ගැන හිතන්නකෝ ඔයාලා මේ ස්කෙච් එක ගැන විතරක් හිතන්න දැන් ඔයාලට මේ ස්කෙච් එක එඩිට් කරන්න පුළුවන් ඔය එතකොට රිවෝල් එකත් ඒත් එක්කම එඩිට් වෙනවා හරි මම මෙහෙම යක් කරනවා මං කේන්ද්‍රය ඉඳන් මම ලයින් එකයි මේවා මේ ඩිමෙන්ෂන් නැතුව නිකන් ගන්නෙ ඔහොම ලයින් එකයි
ලයින් එකයි ඔහොම ලයින් එක ගන්නවා ඒ කරලා 3 පොයින්ට් ආක් කරගෙන හරිද එකයි මොනකයි දීලා බලමු 0 thickness වේවිද දන්නේ අපි කරලා බලමු හරිද ඊට පස්සේ ඕන නැති ටික මම අයින් කරලා දානවා ආයි trim entities ගියා ඔන්න ඔහොම ඉර ඇඳගෙන යනවා මේක මට වැඩන්නේ මේක වෙන වැඩන්නේ මේක ඇල් වැඩන්නේ ඔහොම වෙනවා මේක වැඩන්නේ මේක වැඩන්නේ මේක වැඩන්නේ හරිද ඔන්න ඔහොම එක ඊට පස්සේ මේ මැද ඒවා මැද මේක වැඩන්නේ මේක වැඩන්නේ මේකටන්නේ මේකටන්නේ ඔන්න හොම එකක් මං එන්දා දැන් හරිද බලමු මේකේ එර එකක් දෙන්නේ නැතුව බොහෝ වෙනවට අපි තීර බලමු ස්විච් ස්විච් ඔය දැන් අර හැඩේනේ කරගුණේ නේ සම්පූර්ණ වෘත්තය යන්නේ මේනේ මෙන්න මේ වගේ හැඩයක් තමයි කරගුණේ ඔය වගේ ඔයාලට ඉතින් මේක එඩිට් කරන්න පුළුවන් මේ වගේ एडिट कर ला आए स्केचिंग आए उन हम एक अड़ा डाले वो रिवॉल्व लेके इडला दिए ना इडला इन अंदर तो ट्रिम कांडो ने अरे वाला रहने का अंडो ने मैंने गाइडलाइंस ने हिडन लाइन ने देखने का तो ताई ट्रिम करांडो ने स्केच के अड़ा डाले ने स्केच के अड़ा डाला ही ने फीचर्स वाले ये वा गाने एक्सिस एक धीर दूर मत गाना ये ගන්නේ හරිද ඔන්න ඔය වගේ එක එක වැඳ ගන්න පුළුවන් රිවෝල් එකෙන් හරි ඊට පස්සේ මම රිවෝල් කට් එක කරන්න කලින් බොස් බේස් සහ බොස් එක්ස් රූට් සහ මේ හැම එකේම ඔයාලා කවුරුත් ඇහුවේ නැහැ ඒ කරනකොට යට තව ටූල් ටිකක් තියෙනවා හරිද ඒ ටික කරලා දාන්න එතකොට දැන් රිවෝල් කට් එකේදී තියෙන්නේ මේ වගේම අර කට් එක දෙන්න ඕනේ පාත් එක ඒ කියන්නේ හැඩේ දීලා කැරකෙන්න ඕනේ මොන ඇක්සිස් එකද දුන්නාම ඒක කැපිගෙන යනවා ඒ පාරේ රවුමක් කැපිගෙන යනවා හරිද එතකොට ඒක මම කියලා දෙන්න එතකොට एक कील पास अभी टयर के अंदम टयर अरवे अंदे रिवोल कट रिवोल बोस बेस मौन अरे टयर अरवे अंदर उन्ना टयर एक संपूर्ण अंदर दीन वाले पेन पेनि रिवोल तीन कट रिवोल तीन कट रिवोल इट वाज रिवोल तव रिवोल लेकिन तीन इत रिम्मे के अंदर त्रिवोल कर ले तो तीन रिम्मे के हरस कड़े रव मैद एक्सीस्ट कैर के अंदर इट टायर कत्तेमें टायर के रउम हेड अंदर एक कैर के अंदर दिन इट वस्ते कट रिवोल मेन मे उड කපාගෙන යනවා ගන්නට රවුමට කැපෙන්න බෑ ටයරේ කට් කට්වල ටික අන්න මේ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඒතකොට මේක අඳින්න පුළුවන් මේ කට් රිවෝල් ඇඩ් කරාම මේ වගේ එක. හරිද? මෙතන ඔයාලා දන්නේ තියව එකට තියෙන ෆිලට් එකත් දන්නවනේ.
සර්කියුලර් පැටර්න් එක කර. ඒක ලබන සදී කරන පැටර්න් ටික. එතකොට පැටර්න් එක කියන්නේ එකක් ඇඳලා ඒක වටේටම කොපි දෙනවා. හරිද? ඒ ටිකත් අහු වෙනවා. කතයින් කරමු. මම අර බොස් එක්ස්ට්‍රූඩ් සහ බොස් බේස් වල තියෙන වැදගත් කරුණු ටික තියෙනවා ඒ ටික කියන්න. එතකොට ඒ ටූල් ටික ඉවරටම ඉවරයි. හරි. නෝමල් කරා. මුලින්ම නෝමල් කරලා ස්කෙච් ඔන් කරන්න පුළුවන්. හරිද? නෝමල් කරගෙන දැන් මෙතන ස්කෙච් බටන් එක ස්කෙච් ඔන් කරගන්නවා. හරි. බොක්ස් එක අඳිමු. ඔන්න මේක මගේ ස්කෙච් එක. හරි. දීලා මම මේක ඩිමෙන්ෂන් කරගන්නවා 130යි 130යි. ඊට පස්සේ යනවා feature වල extruded boss base වලට. ඔන්න ආය ආවා extruded boss base tool එකට. එතකොට මේ ටික දැන් ඔයාලා දන්න පටන් ගන්න තැන ඉවර වෙන තැන. හරිද? තව තියෙනවා මෙතන ටික් දෙකක් දාන්න direction 2 කියලා එකක් තියෙනවා. thin feature කියලා එකක් තියෙනවා. සහ මම කතා කරපු නැති මෙන්න මේක තියෙනවා. මෙන්න මෙතන මෙතෙන්ට එනකම්ම කතා කරානේ. මෙන්න මෙතෙන්ට එනකම්ම උඩ ටික කතා කරා. එතන යට ටික කතා කරේ නැහැ මම එක ටූල් එකක්වත්. එතකොට මෙතන තියෙන මේ මේකට කියන්නේ draft tool එක කියලා හිතේ. draft on off. ඒ කියන්නේ හිතන්න මේ මොකක් හරි ඔය interlock ගල් එහෙම කපන්න අර අච්චු තියෙන්නේ. ඒ අච්චු වලත් අර දැන් බිත්ති එහෙම සමාන්තර නැහැ පොඩි draft කියලා. ඒ කියන්නේ බිත්ති ඇංගල් කරලා තියෙනවා නැත්තම් ගලවන්න බෑ. ඒ අච්චු හරිද? දශමක හරි draft එකක් අනිවාර්යෙන් තියන්න ඕනේ. ඒ වගේ අච්චුවක හරි. නැත්තම් හුලම් හුලම් බදනවා. ඒ සමාන්තරව තිබ්බොත් ගලවන්න පුළුවන් කියලා හිතනවා. එමුණ හුලම් බදනවා. හරිද? දැන් මෙහෙම තියෙන එකේ මම draft on කරාම ඔයාලට පෙනෙයි මේ preview එක වෙනස් වෙන විදිය බලා ගන්න. හරිද? මම draft එක on කරද්දි draft එක on කරන්නේ මෙන්න මේ icon එක උඩ click කරන්න. එතකොට ඔයාලා පේනවද මේ? මම මේකේ angle එක වැඩි කරන්නම්කො. එයා extrude වෙන එක ඔන්න මම on කරාම extrude වෙන්නේ අර අර මේකෙම නෙමෙයි පොඩි angle එකකට ගිහිල්ලා. එතකොට මේ angle එක තමයි මේ degree කියලා දෙන්න තියෙන්නේ. අංශක කීයද කියලා. අංශක කීයද කියලා angle එක දෙනවා. දැන් මේක හිතන්නකො. ඔයාලා දැකලා තියෙනවද මේ ice cat හදන එකෙත් මෙහෙම මෙහෙම කොටු තියෙනවද? මෙහෙම කොටු හදලා නැහැ. හරිද? මෙහෙම කොටුවේ දැන් අයිස් එක හැදුනොත් ඉතින් සමාන්තරයිනේ මේක දිගේ කෙලින්ම එන එකනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම කෙලින්ම එන්නේ නැහැ හුලම් බදන හින්දා. කියන්නේ ඇතුලේ රික්තකයක් හැදෙනවනේ. එතකොට අනිවාර්යෙන් ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ පොඩි මේකක් තියලා තියෙනවා. එතකොට මේක පොඩ්ඩක් උඩට ආපු ගමන් මේ උඩ يعني මේක ඇතුලේ මේ හැඩේම තියෙන එකක් පොඩ්ඩක් උඩට ආපු ගමන් මොකද වෙන්නේ? මේ හරියට ලොකු ස්පේස් එකක් හැදෙනවා. ඇයි? මේ යට තියෙන මේ වගේ හරස්කඩ පොඩිනේ. එතකොට චුට්ටක් උඩට ආපු ගමන් ඉඩක් හැදෙනවා. හරිද? සමාන්තර තිබ්බොත් ඉඩ හැදෙන්නේ නැහැ. කොත් ඒක ගෑවිගෙන මෙන්නේ. මේක එහෙම නැහැ දශමයක් උඩට ආවත් ඉඩක් හැදෙනවනේ. අන්න ඒකයි draft එකක් තියන්නේ. එතකොට ඒ වගේ වට තමයි මේ draft tool එක තියලා කෝණේ දෙන්න පුළුවන්. හරිද? මේ එතකොට ඔක අනිත් පැත්තට වුණා මේ draft outward කියන ටික් එක කරන්න. එතකොට කෝණේ අනිත් පැත්තට. ඒ කියන්නේ විශාල වෙනවා. draft inward draft outward. එතකොට මේකේ කෝණේ දෙන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි මේ මොකද්ද චතුස්තරයක් එහෙම ඇඳ ගන්න පුළුවන් මේ විදිහට. හරිද? නැත්නම් ඔය හිතා ගන්න බෑනේ චතුස්තරයක් අඳින හැටි. චතුස්තරයක් වගේ එකක් අඳින පුළුවන් මේ විදිහට. කේතුව. පිරමීඩයක් වගේ කේතුවක් අඳිනවා නම් මේ යට ස්කෙච් එක සර්කල් එකක් ඇඳලා කේතු ඇඳයි. නැත්තම් රිවෝල් එකිනුත් ඇඳයිනේ. රිවෝල් එකේ මෙන්න මෙහෙම ත්‍රිකෝණය ඇඳලා භාගයක් එක එජ්ජක් වටා කරගමුහම ත්‍රිකෝණයක් කරගමුහම එක එජ්ජක් වටා එනවා කේතු. මේ වගේ පුළුවන්. දැන් මේක චතුස්තරයට නම් කරකවලක් දෙන්නේ. එතකොට මේ වගේ මොකක් හරි ගේමක් ගහන්න ඕනේ. හරිද? එතකොට ඔන්න ඔකනවා draft එක. draft එක ඔන්න මම අයින් කරා. ඊට පස්සේ මේ direction 2 කියන ටික් එක
ඩිරක්ෂන් 2 කියන්නේ මේක දැන් ඩිරක්ෂන් 1 නේ. ඒ කියන්නේ එක්ස්ට්‍රූඩ් එක එක පැත්තකට යනවා. ඒ වගේම එක්ස්ට්‍රූඩ් එකක් ඔයාලා අනිත් පැත්තටත් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මිඩ් ප්ලේන් එකනොත් ඒක වෙනවනේ. මිඩ් ප්ලේන් එකනොත් දෙපැත්තෙම යනවා එක්ස්ට්‍රූඩ් එක. හැබැයි මිඩ් ප්ලේන් එක දෙපැත්තට යන්නේ සමානව. අපිට දෙපැත්තට උසවල් දෙකක් ඕනේ කියන්නකො එක්ස්ට්‍රූඩ් එක. එතකොට ඩිරක්ෂන් 2 කියන ටැබ් එක ඔන් කරාම අර මේ ඩිරක්ෂන් 1 වගේම තව එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා බ්ලයින්ඩ් සර් මේකද? ඒ කියන්නේ අප් ටු සර්ෆේස්ද? ඒ කියන්නේ මේ පැත්ත එක සර්ෆේස් එකක් දක්වා යවලා අනිත් පැත්ත තව සර්ෆේස් එකක් දක්වා නැත්නම් වර්ටෙක්ස් එකක් දක්වා තව දුරකට යවන්න පුළුවන්. ඔන්න බලන්න මේක මම වැඩි කරද්දි රිවර්ස් එක නේ. එතකොට මේක තව ඔයාලට ඕන තරම් මේක කරන්න පුළුවන්. එතකොට ওই පැත්තේ ඔයාලට ඩ්‍රාෆ්ට් එක දාන්නත් පුළුවන්. අර පැත්තේ නැතුව. හරිද? එතකොට ඒක අලුත්ම ඒ කියන්නේ ඒ ඩිරෙක්ෂන් එක වෙනම යන්නේ. ඔයාලට පළවෙනි එකට ආයි ඩ්‍රාෆ්ට් එක දාන්න පුළුවන් මේ. එතකොට ඩිරෙක්ෂන් 2 එක 1 එක වෙනම යන්නේ. වෙනම සිද්ධි දෙයක්. හරිද? එතකොට මේකේ ඩ්‍රාෆ්ට් එක අවුට්වර්ඩ් දාන්න පුළුවන්. නේ? දැන් අර කෝණෙන්න හින්දා සම්පූර්ණ මේක වෙලා මම ඒ කෝණ වෙනස් කරන්න. හරි. තේරුණා? එතකොට ඩිරෙක්ෂන් 2 කියන්නේ ඔයාලා පළවෙනි එක කරපු පැත්තනේ අනිත් පැත්තට ඒක වෙනම යන්නේ එතකොට. හරිද? ඒකේ අර ටූල් ටික ඔක්කොම තියෙනවා ආයෙත්. ඩ්‍රාෆ්ට් එක, ඩිරෙක්ෂන් එක, බ්ලයින්ඩ් අප් ටු සර්ෆේස් අප් ටු බොඩි අප් ටු වර්ටෙක්ස් ඔක්කොම එතන තියෙනවා. හරිද? මම දෙකේම ඩ්‍රාෆ්ට් එක අයින් කළා මම ඩිරෙක්ෂන් 2 එකත් අයින් කරනවා. හරිද? ඒව ඕන වෙන තැන තියෙනවා ඔයාලට. හරිද? ඩිරෙක්ෂන් 2 කියන්නේ අරකම තමා වෙනම හැපයි. ඊට පස්සේ තියෙන වැදගත් එක තින් ෆීචර්. හරිද? තින් ෆීචර් එකකින් වෙන්නේ ඔයා මේ එක්ස්ට්‍රූඩ් කරපු එක සම්පූර්ණ ඒ කියන්නේ සොලිඩ් එකක් විදිහට එන්නේ නැහැ. ඔයාලට සිදුරක් හදන්න පුළුවන්. මොකද මම තින් සර්ෆේස් එක ඔන් කරාම නේ. එතකොට මේ තියෙන්නේ තින් සර්ෆේස් එක මේ 10ක් මිලිමීටර කියන්නේ අර එජ් එකේ අපි යඳපු ස්කෙච් එකේ ඉඳන් 10ක් මිලිමීටර එළියට ගිහිල්ලා. හරිද? නේ. 10ක් එළියෙන් එන්නේ. හරි. ඕක ඇතුළට ගන්නත් පුළුවන්. නේ. මේක ඩිරෙක්ෂන් එක මාරු කරපුවාම ඇතුලෙන්. එතකොට මේකේ මේ වටේ සයිස් එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? අපිට ඒ සයිස් 130 130 මොන මේක සයිඩ් එක මෙහෙම ඇතුලට ගත්තාම හරි. හරිද? දැන් ඔන්න ඇතුලෙන් තියෙන්නේ. ඒක අගේ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ බිත්ති වල ඝනකම දැන් 10 නේ තියෙන්නේ. ඔන්න 20 කරනවා. 30 කොහොම බිත්තියේ ඝනකම වෙනස් කරන්න පුළුවන්. මේකම මීට වඩා ලේසි ක්‍රමයකින් අඳින්න පුළුවන්. මම ඒකත් කියන්නම්. හරිද? දැන් අර සිදුරක් තියෙනවා ඩ්‍රාෆ්ට් එකක් තියෙනවා උඩට එද්දි පොඩි වෙලා මල් පෝච්චක්ක ෂේප් එකක් වගේ නේ පිටියේ හිනන ඩ්‍රාෆ්ට් එක අයින් කරනවා එතකොට ඔන්න ඔය වගේ හැඩයක් හරිද මෙහෙම එකක් තින් ෆීචර් මොකද්ද කරේ මේක තින් ෆීචර් ටැබ් එක ටැග් මේ ටික් එක දාලා ඒක මේ වගේ රා ඩිරෙක්ෂන් ඕන් ඩිරෙක්ෂන් ඒකෙත් පුළුවන් මේ මිඩ් ප්ලේන් දාන්න ඒ කියන්නේ දෙපැත්තටම බිත්තිය අඩු වැඩි වෙනවා එහෙම දාන්න පුළුවන් හරිද ඊට පස්සේ 2 ඩිරෙක්ෂන් දෙපැත්තටම මේ අගයන් දෙකක් දෙන්න පුළුවන් හරි එක පැත්තකට එක ආගයක් අනිත් පැත්තට තව ආගයක් බිත්තිය. එහෙම දෙන්න පුළුවන්. හරිද? එතකොට ඕක තමයි තින් පීජ එක. කොහොමද ඩාලා ඩ්‍රාෆ්ට් එකක් දෙන්න? වලට වෙනදි අර තින් පීජ එකත් ඩ්‍රාෆ්ට් උනා දෙපැත්තට. අමුතු හැඩයක්. හරිද? ඔය වගේ වැඳ ගන්න පුළුවන්. තින් පීජේ. ඉතල කට් එකත් ඔහොමයි. හරි. මම මේක අයින් කරලා දානවා ඩිලීට් කරනවා. ස්කෙච් එක තියෙනවනේ. ස්කෙච් එක සිලෙක්ට් කරලා. එක්ස්ට්‍රූඩඩ් බොක්ස් බේස්.
අගයක් දීලා ඔහොම දෙනවා. ඊට පස්සේ බලමු අපි කට් එකේ ඒ ටික වැඩ කරන හැටි. හරිද? මේ ස්කෙච් එක සිලෙක්ට් කරගත්තා. මේ ප්ලේන් එක. හරිද? ස්කෙච් ඔන් කරගන්නවා. ස්කෙච් ටැබ් එක ගියා. ස්කෙච් ඔන් කරගත්තා. ඊට පස්සේ සර්කල් එකක් අරගන්නම්කෝ. මේ මෙහෙම සර්කල් එකක් අරන්දා. මට ඔන්න ඔය සර්කල් එක කපන්න ඕනේ මේ පැත්තට එනකම්. හරිද? මොකද කරන්නේ? ෆීචර් ගියා. කට් එක්ස්ට්‍රූඩ්. හරිද? මන් දෙනවා බ්ලයින් නැතුව ට්‍රූ ඕල් සම්පූර්ණ. එතකොට මෙතෙන්ට තියෙන අපේ ඔබ්ජෙක්ට් එක කැපිලා යනවා. ඊට පස්සේ ඒකෙත් අර වගේම එනවනේ. හරි. ඒකෙත් අර වගේම තියෙනවා direction 2. direction 2 එක කියන්නේ අනිත් පැත්තටත් කැපෙනවා. දැන් මෙතන ඔබ්ජෙක්ට් එකක් නැහැ නේ අනිත් පැත්තට. එතකොට මේ පැත්තට කැපෙන්න එකක් නැහැ. එතකොට ඒක අයින් කරගන්නවා. ට්‍රූ ඕල් දාලා දෙන්නේ. direction 2 එකක් නැහැ මේකේ. ඊට පස්සේ thin feature. ආ මේකේ draft එක තියෙනවා. හරි. කට් වෙද්දිත් මේ draft එක ඔන් කරන්න පුළුවන්. හරි. එතකොට මම කෝණේ වැඩි කරනවා. හරි. එතකොට ඔයාලට පේනවාදී මෙහෙම diameter එක අඩු වෙවි තමයි යන්නේ. ඒක ආකාර සිදුරක් නෙමෙයි. නේ. හරි. එතකොට ඒක draft එකේ ඔක අනිත් පැත්තට එතකොට outward කරන්න පුළුවන් මේ ටික එක දාලා. හරි. නේ. එතකොට ඔගේ මේ එලියට නිකන් කැපිලා මේ edge වලින් එලියට ඇවිල්ලා නේ. එතකොට මේ තමයි draft. හරි. ඊට පස්සේ ඔකේ draft එක අයින් කරමු. කට් එකේ කට් එකේ තින් ෆීචර් එක. හරිද? මෙතන කට් එකේ කොට ඉන්න තින් ෆීචර් එක තියෙන්න ඕනේ. ඩ්‍රැෆ්ට් එක අයින් කරමු. කොට ඉන්න ස්කෙච් කරා. එයා හරි ෆීචර් එක්ස්ට්‍රූඩඩ් කට්. හරි. ඔන්න තින් ෆීචර් එක තියෙනවා. හරි. ඉස්සෙල්ලා මම ඩ්‍රාෆ්ට් අරම මේ දාපු ඉඳන් මම හිතන්නේ තින් ෆීචර් එක නැති වෙලා ගියා. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ direction 2 ඒ ඩ්‍රාෆ්ට් එක දැන් හරිනේ. තින් ෆීචර් ටික් එක දානවා. තින් ෆීචර් එක දැම්මහම ඒ කියන්නේ කැපෙන්නේ සම්පූර්ණ සිදුරම. හරිද? මේ මේ පෙන්න ටික තමයි වෙන්නේ. දැන් මේක එලියට කැපිලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එලියට 20 එකකින් ඒක 10ක් කරන්න පුළුවන්. අපි අඳින සර්කල් එකෙන් එලියට. හරිද? ඔහොම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඩිරෙක්ෂන් එක මාරු කරන්න පුළුවන්. ඇතුළට ගන්න පුළුවන් මේක. හරිද? මම සම්පූර්ණයෙන්ම ඔහොම යන්න දීලා ඕකේ කරන්නම්. හරිද? අහනවා bodies to keep. හරිද? ඕල් බොඩිස් දෙනවා. මොකද අර අර මැද එනවා මේ තියෙන්න බැරි එකක්. ඔයාලට මේ මේව කරාම තේරෙයි. මම මේ දෙකම තියන්න කියනවා කමන්නේ කියලා ඔය. කියන්නේ මෙහෙම එකක් තියෙන්න බෑනේ මැද. ඒකයි යාහුවේ මේ මේකත් අයින් කරලා දාන්න දීලා. හරිද? කැප්ටන්ස් කියලා කියන්නේ ඉන්න බලන්න. එයන් කට් එකේ අග එන්ඩ් එකක් වගේ කැප් එකක් වැටෙන සීන් එක තියෙන පොඩි නේ. මේක නේද එක්ස්ට්‍රූඩ් එකේ තිබ්බනේ. එක්ස්ට්‍රූඩ් එකට මට තැන මතක නැහැ දැන්. එඩිට් ෆීචර් තින් එක අයින් කරමු. තින් එක නැහැ. හරිද? ස්කෙච් එක මේව කරගත්තා. කට් එක්ස්ට්‍රූඩ් මාත් එක දැක්ක උසන තිබ්බේ.
ලොයා ගන්න බැරි. ඒක අර කට් එකේ අගට අර ෂාප් එකක් නැතුව මේ කැප් එකක් වැටෙනවා වගේ සීන් එකක් වෙන්නේ. මාත් එකපාරක් දාලා තියෙනවා. බලන්න මේ. ආයෙත් ගම් බලන්න. සර්කල් එකේ ඉඳලා බලමු. සර්කල් එකේ මේකට දාන්නේ බලන්න. Extruded boss face. එන්ඩ එකට ඒ කියන්නේ දැන් හිතන්න මේ බටයක් වගේ එක ඒ කියන්නේ දැන් මේ තින් ෆීචර් එකේ හරිද දැන් තින් වෙලා බිත්ති දෙක හැදිලා හැබැයි එහා පැත්තයි මේ අගයි මේ ඕපන් වෙලා තියෙන්නේ මේ එන්ඩ් එකට කැප් එකක් වගේ වැටෙනවා නෝ බලන්න මම දාලා පෙන්නන්නම් ඔන්න ප්‍රිවියු එක හරිද ඊට පස්සේ ඒ කියන්නේ එන්ඩ් එක වැහෙනවා හරි ඔම සෙන්ටර් ලයින් මේ හිඩල් ලයින් පෙන්නන්නම් මේ එන්ඩ් එක කැප් ඒ කියන්නේ වැහිලා තියෙන්නේ තින් පීජ් එකේ මෙතකොට අපි දුන්නේ 10ක් මිලිමීටර් නේ 10ක් මිලිමීටර් කැප් දෙකක් වෙලා තියෙන්නේ ඒ කට් එක නෙමෙයි එක්ස්ට්‍රූඩ් එකට උඩයි යටයි කියන්නේ මැද සිදුරක් තියෙන බොක්ස් එකක් වගේ එකක් එන්නේ හරි කැප්පෙන්ස් හරි අන්න ඔහොම මේ ටික හරි ඔහොම රියෝල් කට්ටක් කරලා දාන්න හරි ඒ ටික හරි නේද මේ තින් ෆීචර් ඩ්‍රාෆ්ට් ඒ දෙක හරිනේ හරි ඊට පස්සේ රිවෝල් කට් එක හරිද දැන් මේ ඔබ්ජෙක්ට් එකෙන් ඔයාලා හිතන්නකෝ හරි කියන්නේ රවුම් විදිහට දැන් මෙතනින් අර මේ රවුම් කෑල්ල කයින් වෙලා යන්න ඕනේ අර මේ Apple logo එකේ තියෙන්නේ. ඒ වගේ මෙතනින් කෑල්ලක් කාලා අයින් කරා වගේ කියලා හිතන්නකෝ මේක. අන්න ඒ වගේ කෑල්ලක් ගන්න cut revolve එක ඕනේ. හරිද? මෙහෙම. මම දැන් මේ sketch එක sketch කරනවා. හරිද? normal කරගන්නවා. හරි. මේක ඕනේ. හරි. normal කරගෙන මම මෙතනින් ගන්නවා. line එකම ගහමු. මෙතනින් ඔහොම ලයින් එකක් ගැහුවා. හරි. ලයින් එක ගහලා ඩබල් ක්ලික් කරා. හරි. එතකොට ලයින් එක ඇඳලි ඉවර වෙනවා. මම ඊට පස්සේ ගන්නවා මෙතනින් 3 point arc එක. අරගෙන මේ පළවෙනි point එක, මේ දෙවෙනි point එක, තුන්වෙනි point එක මෙහෙම අර්ධ වෘත්තයක් වෙන විදිහට තියෙනවා. හරි. දැන් මොකද කරන්නේ? මම ඉස්සෙල්ලා කරේ මෙහෙම කරකවල material add කරානේ. මම මෙන්න මේ ස්කෙච් එක කරකනවා අර මේ බොක්ස් එකෙන් කැපිලා යන විදිහට. ඒතර ගන්න තියෙන අරකම තමයි ටූල් එක විතරයි වෙනස් වෙන්නේ. ෆීචබල්ට ගියා. දැන් මෙතන බොස් කරන මැටීරියල් ඇඩ් කරන ටිකට අදාල ටික. මෙතන තමයි රිමූව් කරන ටික තියෙන්නේ. හරිද? කට් ටූල් ටික. ඒතර එක්ස්ට්‍රූඩඩ් කට් එක දන්නවනේ දැන්. මම දන්නවා රිවෝල් කට් සිලෙක්ට් කරා. හරි. ඊට පස්සේ ඇක්සිස් ඔෆ් රිවොලූෂන් මම දෙනවා මෙන්න මේක. එතකොට ඔන්න ඔහම කට් එකක් එනවා
හරිද? ඔන්න ඕකට අහු වෙන ටික මැටීරියල් ටික කැපිලා යනවා. හරිද? එතකොට ඔයගේ හෝල් එකක් හදා ගන්න ඕන නම් හරිද? සිදුරක් හදා ගන්න ඕන නම් ඒ කියන්නේ මේ වගේ එකක්. නැත්නම් ඉතින් සර්කල් එකක් ඇඳලා මේ ඇණයක් දාන්න වගේ සිදුරක් නම් අපිට කපන්න පුළුවන් නේ කට් එකෙන්. මේ වගේ එකක් තෝරන්න. එහෙම දැන් මේ සර්ෆේස් එකේ අපි හාරමු එක. මේ සර්ෆේස් එක ගත්තා. ඒක ස්කෙච් ඔන් කරගත්තා. මම මෙහෙම එකක් අදිනවා. මෙහෙම ලයින් එකක් ගැහුවා. මම මේක අර ගැඹුරු අඩුවෙන් කපන්න යන්නේ හරිද? 3 point arc එකක් කරා. මේක ටිකක් අඩුවෙන් දෙන්න මෙන්න එහෙම. මේ වගේ එකක් දෙන්න දුන්න කියන්නේ. හරිද? හරි. දැන් කට් කරමු. feature revolve cut මේ ඇක්සිස් එක කොට කරගෙන ඔන්න ඔය වගේ එකක්. ඕකට අහු වෙන ටික කැපිලා යනවා. හරිද? ඔන්න ඔය වගේ. හරි. ආවම එක එක shape අඳ ගන්න පුළුවන්. එතකොට ඕකත් අර වගේ අපි දැන් වෙන ඇක්සිස් එකක් කොටේ දෙන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම අපි දුන්නේ මේ මොකද අර ඩෝනට් එකක වගේ හැඩයක් අඳින්න සර්කල් එක ඈතින් ඇඳලා ඒකේ ඇක්සිස් එක ගන්න. දැන් මේ දෙකට මම දුන්නේ අඳින ස්කෙච් එකේම ඇක්සිස් එන්නේ ඈතින් කඩ ඉරක් ගහලා ඇක්සිස් එක දුන්නා නේ කොටේ කරගෙන ඉන්නේ. ඒ වගේ දෙන්නත් පුළුවන් මෙන්න මෙහෙම. හරිද? මේ ස්කෙච් එක සිලෙක්ට් කරනවා. ස්කෙච් කරනවා. මම මේක අඳිනවා බොක්ස් එකක්. හරි. බොක්ස් එකක් අඳිනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අඳිනවා. මෙන්න මේ එජ් එකෙන් අඳිනවා සෙන්ටර් ලයින් එක. සෙන්ටර් ලයින් එක ඇඳලා හරි. ෆීචර්ස් රිවෝල් කට් ඔන්න ඕකට අහු වෙන ඔක්කොම දැන් කැපිලා යනවා. හරිද? මේ කොටුව දැන් කරකින්නේ මෙන්න මේ ඇක්සිස් එක වටා මැටීරියල් ටික කපාගෙන. දැන් බලමු ලස්සන මේ සිදුරක් මේ ගැවැද්දෙන් ඒ පාත් එකක් මේ මේක ඇතුලෙන් ගිහින් එහා පැත්තෙන් එනවා. හරිද? ඔන්න ඔය වගේ ඒවා ඇඳ ගන්න පුළුවන්. දැන් ඕකන තව සිදුරක් ඕන කියන්නේ ඔය පාත් එකේම යන මෙතනින්. මොකද ගන්නෙ? ආයි රිවෝල් එකක් දාන්න වද වෙන්න ඕනේ. ඔයා මෙහෙම කරන්න. කට් රිවෝල් ඒ ෆීච එක තියෙනවනේ. ගිහිල්ලා ඒකට අදාළ ස්කෙච් එක තියෙනවනේ. ස්කෙච් එක ක්ලික් කරන්න. හරිද? ඒ ස්කෙච් එකේ අදාළ කොටුව තියෙනවනේ. එයා මෙතනින් තව කොටුවක් ගන්න. එතකොට මේ කොටුවත් කැපෙනවා. අර වටේ අර වගේ. ස්කෙච් එක මේ වගේ එඩිට් කරන්න පුළුවන්. අර කොටුව ඕනේ නැත්තම් දැන් ඒක ඩිලීට් කරලා දාන්න පුළුවන්. මම ඒකට තව තව මේ වගේ සිදුරු ටිකක් ඇඩ් කරනවා. ස්කෙච් එක එඩිට් කරා. ඒකල ඔය ස්කෙච් එක මෙතනින් අයින් වෙනවා. මොකද මම එඩිට් කරේ මේ කට් රිවෝල් එකට අදාළ ස්කෙච් එකනේ. එතකොට ඒ ස්කෙච් එක දැන් අලුත් ටිකක් තියෙනවා. එතකොට ඒ ටිකත් කැපිලා යනවා. මෙතනින් මෙහ බටයක් වගේ එකක් ගිහින් දෙන හැබැත්තට මේවත් එහෙම පාත් එක හැදිලා තියෙනවා. හරි. ඔන්න ඔච්චර තමයි කට් එක්ස් රූට් සහ බොස් එක්ස් රූට්. මේ කට් රිවෝල් සහ රිවෝල් බොස්. හරි. රිවෝල් බොස් එක උත්තරය ගන්න කරා. මේ ස්කෙච් එක සිලෙක්ට් කරා. ස්කෙච් කරා. හරිද? මම දැන් මේ බට දෙක සෙට් කරනවා. හරි. මේක ඇතුලෙන් ගිහිල්ලා මේ සිදුර ඇතුලෙන් ගිහිල්ලා එළියෙන් එනවා වගේ. එතන මොකද කරන්නේ? මෙතන අඳිනවා මේ කොටුව. හරි. ඊට පස්සේ ඒකේ බිත්ති අඳිනවා. අබිත්ති අඳින්න ඕනේ නැහැ. මේකේ තින් ෆීච් එක කියලා දෙන්නම් මම ඒක. ඔන්න මම කොටුව ඇඳ අර ගන්නට මට ඕනේ බටේ. හරිද? ඇක්සිස් එක මෙතනින් ගැහුවා. හරිද? අපි ඔක රිවෝල් බොස් බේස් එක කරමු දැන්. හරිද? රිවෝල් බොස් බේස් මට ඔච්චර ඕනේ. හරිද? අප් ටු වර්ටෙක්ස් මෙන්න මේ වර්ටෙක්ස් එක දක්වලා කියලා මේ වර්ටෙක්ස් එක දෙනවා.
ඔය පැත්තෙන් මෙ මෙවනේ එළියෙන් හරිද එතකොට මෙන්න මේ මේක ඔබලා සයිඩ් එක මාරු කරනවා මේ හරිද මෙන්න මෙතන මේක ඔබලා සයිඩ් එක මාරු කරනවා දැන් ඔන්නෝම සෙට් වෙනවා නේද දැන් ඕක ඝනයිනේ ඇතුලේ සිදුරන්නේ නැහැ නේ මේකනේ එතකොට ඕකෙත් තියෙනවා කලින් වගේම තින් පීච් එක මේ ඔන්න තින් පීච් එකට ටික් එකක් දැම්මා වන් ඩිරෙක්ෂන් හරිද දැන් ඔය දැන් එළියෙන් මේ වදින්නේ මේ මෙහෙම කරාම ඇතුලෙන් බිත්තිය එතකොට අර පාර වැහෙනවනේ මම අර ගන්නටම කොටුව ගත්තේ මම එළියෙන් දීලා මේක 1 මිලි 2 මිලිමීටර වගේ දෙන්න හරි ඔන්න එතකොට එළියෙන් අරක සෙට් වෙනවා හරිය දෙනවා දැන් හරි මේක අපිට එළියෙන් මෙහෙම පෙවුනට ඇතුලෙන් මොකද්ද ඇතුලෙන් ලයින් එක තියනවා වගේ වම්බන්න පාත් එක තියෙනවා එතුනේ. එතකොට ඕක තමයි කට් එක්ස්ට්‍රූඩ් මේ මිනි කට් රිවෝල් සහ රිවෝල් බොස්. හරි. හරිද? තව එකක් ඕන නම් කියලා දෙන්නම් මේ මෙතන දැන් මේ view ටික හරිනේ. මෙතන තව මම කිව්වේ අර මේ කරන් යද්දි මේ ටික මේ ඉන්ටර්ෆේස් එක මේ ඔයාලා පුරුදු වෙනවා කියලා. ඔයාලට දැන් ඇතුලේ තියෙනවා පේන්නේ නැහැ වගේ නම් මෙන්න මෙතන තියෙනවා section view කියලා. හරිද? drawing වල section view එකක් තිස්සරට කියන්නේ. මේ section view කියන එක click කරන්න. හරිද? එතකොට ඔයාලට මේ පෙන්වන plane එකෙන් මේක අරන් ගියාම මේ කැපෙන object එකනේ. يعني එතනින් කවලා බලන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා ඇතුලේ. හරිද? මම මේ හරියට වගේ කියලා හරියවුවා. ඇතුලෙන් තියෙන විදිය. හරි. ආයෙක මේ කුඩවපු ගමන් අපේ ඔබ්ජෙක්ට් එක පේනවා. ආයෙ අනිත් පැත්තට පුළුවන්. දැන් මේ පැත්තින් එක ගැපුනේ. මෙතන ප්ලේන් එක මාරු කරන්න පුළුවන් මේ. ෆ්‍රන්ට් ප්ලේන් එක ඔක්කොම තියෙනවා. දැන් උඩ පැත්තෙන් කපන්න පුළුවන් টপ ප්ලේන් එකේ. තරම්. ඔහොම තියලා හරි දෙනවා. එතකොට ඔයාලා පේන විදිහ ලස්සනට මේක එහෙම ගිහිල්ලා තියෙන ඩිමින්. පාත් එක ඇතුලින් කුහරයක් තියෙන මේ අර ලයින් එක හරි මේ අර එතකොට අර හෝල් එකේ සිදුර මේ ටික එහෙම කැපිලා පෙන්වන්නේ හරි ඔය ටික තමයි අද කරන්න හිටියේ